දැන් පුතේ අපි ඊළඟට කතා කරන්නන්නේ ඊළඟ ආරෝපණය කරන ක්‍රමවේදය තමයි ප්‍රේරණය කියලා කියන්නේ. මේ සරලව කිව්වොත් මේකට ඉන්ඩක්ෂන් කියලා කියන්නේ. පෙරීම කියලා ඔබ හිතන්නකෝ. පෙරලා වෙන් කරලා ගන්න. දැන් සාමාන්‍යයෙන් වස්තුවක අපි අනාරෝපිත වස්තුවක් ගත්තොත් ආයෙත් කියන අනාරෝපිත උනාට ආරෝපණ තියෙනවා. සපලඟයක් නතරට ආරෝපණ තියෙනවා. මේ වස්තුවක ආරෝපණ ටික දෙපැත්තට පෙරලා වෙන් කරලා ලබා ගන්න පුළුවන් නම් ඒකට තමයි අපි කියන්නේ පුතේ ප්‍රේරණය කියලා. දෙපසට වෙන් කරලා බෙදාලා ලබා ගන්න පුළුවන් නම් ඒකට කියනවා ප්‍රේරණය කියලා. හරි. දැන් හොඳ උදාහරණයක් කියන්නේ අපේ පන්ති බොහොම හොඳ පන්තියක්. මැස් ළමිනුත් ඉන්නවා, බයෝ ළමිනුත් ඉන්නවා. දැන් ඔබට මැස් පන්තියේ බයෝ පන්තියේ ළමයි ඉන්න වෙලාවේදී ඔබේ පන්තියට නම් මැස් වෙලාවේදී අපි මැස් සර්. හරි, මැස් කරන සර් ඇවිල්ලා දැන් උගන්වන්න පටන් ගන්නකොට මැස් ළමයි බයෝ ළමයි ඉන්නකොට දැන් බයෝ ඉගෙන ගන්න අගිරිලම ඉස්සරහම් පෙළේ වාඩිලා ඉන්නවද? සෙල්ලස උගන්වනකොට. ඈ, වාසිතලවල ඉස්සරහම් පෙළේ රවිඳුලවල වාඩිලා ඉන්නවද? නෑ නේ, ඒගොල්ලෝ කොහෙද යන්නේ? ඒගොල්ලෝ යනවා පන්තියේ. බයෝ මැඩම් ඇවිල්ලා නැත්තම් ඔයාලා යනවා පන්තියේ පිටිපස්සට. හරි. ඒතකොට මේ පැත්ත දැන් ඔන්න සෙල්ලව සර් උගන්වනවා. මෙතන මැස් සර් උගන්වනවා. මැස් ළමයි සෙට් එක මේ පැත්තට එනවා. උදිතලා මෙන්න මේ පැත්තට යනවා. හරිද? මෙන්න ප්‍රබුද්ධලා මේ පැත්ත බුද්ධි කරලා ඉන්නවා. මේ මැත් සෙට් එක බයෝ සෙට් එක දැන් මොකද මේ පන්තිය ඉන්නේ? පන්තිය දෙකට බෙදුවා. සමහර විට පන්තිය මැද පේලි ටික හිස්. හරි, දැන් අන්තිම පාළි දුහමයි වෙන්නේ. ඒතර මැත් ළමයි ටික මෙහි, බයෝ ළමයි ටික මෙහි. මොකද උනේ පන්තිය දෙකට බෙදුවා නේද? ඔන්න ඔය වගේම පුතේ මැත්ස් බයෝ වෙනුවට ආරෝපිත වස්තුන් අපිට දෙකට බෙදා ගන්න පුළුවන් යම් ක්‍රමවේදයක් තියෙනවා. ඔන්න ඔය ක්‍රමයට තමයි අපි කියන්නේ කණිෂ්ක දී ද්‍රව ප්‍රේරණය කියලා. ද්‍රව කියලා කියන්නේ මොකක්ද? යම් වස්තුවක තියෙන අග්‍ර දෙකක් අපි කියන දී ද්‍රව කියලා. එහෙනම් පෙරනවා නැත්නම් පෙරලා වෙන් කරලා ගන්නවා ද්‍රව දෙකට. මෙන්න මේක තමයි පුතේ දී ද්‍රව ප්‍රේරණය කියලා කියන්නේ. රයිට්, අපි කියවලා බලමු මොකද්ද මේක කියවෙන්නේ කියලා. මෙන්න ප්‍රේරණය. බොහෝ විට විද්‍යුත් සන්නායකයක් අසලට ආරෝපණයක් ගෙන ආ විට මේවා ද්‍රව දෙකකට බෙදී යනවා. මේ ද්‍රව දෙකෙහි ආරෝපණ බෙදී වෙන්නේ මෙය ද්විද්‍රව ප්‍රේරණයයි. එම ක්‍රමයෙන් පහත පරිදි ආරෝපණයන් සිදු කරන්නට පුළුවන් කියලා අපි පෙන්නලා දෙන්න. හරි, දැන් අපි මෙතනදී මැත්ස් අපි මැත්ස් ළමයිගේ බයෝ ළමයිගේ වැඩේ වෙච්ච දේ බලන්න. දැන් මැත්ස් ළමයි මැත්ස් වලට කැමති. ඒක නිසානේ මේ මැත්ස් ළමයිට මේ කෙලවරට ආවේ. ඒතර බයෝ ළමයි මැත්ස් වලට කැමති නෑනේ. ඒකට නෙවෙයි මැත්ස් වලට කැමති නෑනේ. ඒක නිසානේ බයෝ කට්ටිය එහා පැත්තට. එහෙනම් හොඳට මතක තියාගන්න මේ ළමයි ටික මේ මැත්ස් ළමයි සීට් එක මෙතෙන්ට ඇදිලා ආවයි තමන් කැමති කෙනෙක් එතනට ආපු හින්දා. හරි, ඔබ හිතන්නේ මෙතන ආරෝපිත වස්තුවක් තියෙනවායි කියලා. ධනයි ඍණයි කියලා ආරෝපිත වස්තුවක් තියෙන කෙනෙක්. එහෙනම් පුතේ ඔබ මෙතෙන්ට ධන ආරෝපිත වස්තුවක් අරන් ආවොත් මොකද වෙන්නේ? ඈ, ඍණ ආරෝපණ ටික ඔක්කොම මෙතෙන්ට බෙදෙනවා. ඍණ ආරෝපණ ටික මෙතෙන්ට ලං වෙනවා. ධන ආරෝපණ ටික ඔක්කොම පුතේ මෙන්න මේ පැත්තට බෙදෙන. අන්න බලන්න, ඕක තමයි අපි කියන්නේ ද්විද්‍රව ප්‍රේරණය කියලා. මම හිතන බොහොම සරල දෙයක්. ඒක තේරුම් ගන්න අමාරු දෙයක් දෙන්න විදියක් නැහැ. හරිද? යම් ආරෝපණයක් ගෙන අපුවාම ඒ අනාරෝපිත වස්තුවේ ආරෝපණ දෙපැත්තට බෙදිනවා. හැබැයි දරුවෝ මේක අපිට කළ හැකි විද්‍යුත් සන්නායකයකට තමයි සදිල් මේ වැඩේ කරන්න පුළුවන්. හරිද? හොඳට බලාගන්න, විද්‍යුත් සන්නායකයකට තමයි මේක කරන්න පුළුවන්. එතකොට මේ ක්‍රමයෙන් ආරෝපණය කරන හැටි මම කතා කරන්නයි යන්නේ. ඔබ මෙන්න මේ වැඩේ හිතලා බලන්න. අර මැත්ස් බයෝ ළමයිගේ සීන් එකම තමයි මම මේ ආයෙත් කියන්නේ. හොඳයි, මැත්ස් බයෝ කේස් එක. මම අර කිව්වාගේ ඔන්න ස්ටෙප් බයි ස්ටෙප් යා. මේ පන්තියේ ඔන්න මැත්ස් ළමයි බයෝ ළමයි ඉන්නවා. ටික දිනේ ලකුණු කරමු. මෙහෙම ඉන්නවා. දැන් ඔබට මෙතන මැත්ස් වර ආවා. දැන් වෙන වැඩේ කියන්න බලන්න මොකද වෙන්නේ කියලා. දැන් මොකද වෙන්නේ? මැස් ළමයි ටික අර පැත්තට යනවා, බයෝ ළමයි ටික මේ පැත්තට. හරිද? ඔන්න පන්තිය දෙකට බෙදුවා. හැබැයි මේ ආපු මැස්සර් මෙතනින් ගියොත් මොකද වෙන්නේ? මැස්සර් මෙතනින් ගියොත් මොකද වෙන්නේ? ආයෙ මේගොල්ලෝ හුවමාරු වෙලා නැවත හිටපු තත්ත්වෙටම පත් වෙනවා. ඒ කියන්නේ පන්තිය ආයෙත් ඔක්කොම මිශ්‍ර වෙනවා. හැබැයි ඔබට මේ මැස්සර් ඉන්න වෙලාවේදී ඔබ වැඩක් කරමු. මැස්සර් ඉන්නලාගේ කියනවා මෙතන දොර ඇරලා දාලා ඔය ළමයි සෙට් එක එළියට එනවා. ඊට පස්සේ අද්ද වැඩි යනවා එළියට. මොකද ඉන්නේ? බයෝ ළමයි ටික ඔක්කොම එලවනවා. ඊට පස්සේ ඔබ දොර වහනවා.
දොර වහලා සර්ුත් යනවා. දැන් පන්ති ඇතුළේ ඉන්නේ කවුද? මැත්ස් ළමයි සෙට් එක බලන්න හොඳට මතක් කරන කරපු ටික. සර් ආවා පන්ති දෙකට බෙදුවා. දොර ඇරලා පිටිපස්සේ උන් ටික එළෙව්වා. දැන් දොර ඇරියා කියලා මැත්ස් ළමයිට එළියට යන්න බෑ මතක තියාගන්න. මොකද මැත්ස් සර් ඉන්නවා. ඔන්න බයෝ මැඩම් හිටනම් බයෝ ටිකට යන්න බෑ මැත්ස් ටිකට යන්න පුළුවන්. මොකද මැත්ස් ළමයි ටික මේ සර්ට ග්‍රහණය වෙලා ඉන්නේ. මෙතන ආකර්ෂණය වෙලා තියෙනවා. එතකොට යන්න පුළුවන් කාටද? ඈතින් ඉන්න කෙනෙකුට විතරයි. ඔන්න බයෝ සෙට් එක එළියට ගියා. දැන් මොකද ඉන්නේ? පුතේ පන්ති ඉතුරු මැක්ස් විතරයි. හැබැයි ඊට පස්සේ සර් යන්න කලින් දොර වහන්නත් ඕනේ. නැත්නම් ළමයි ටික ආයෙ එනව නැතුව. දොර වහලා සර් ගියාවේ. දැන් පන්ති ඇතුළේ ඉන්නේ මැක්ස් සෙට් එක විතරයි. එහෙ මෙහෙ පන්තියම රජ කරන මැක්ස් ළමයි සෙට් එක. තේරුණාද? දැන් ඔය වැඩේ අපි කරමු පුතේ බලන්න ආරෝපිත වස්තුවකට. වස්තුවක් ආරෝපණය කරන්න මේ ක්‍රමවේදය පාවිච්චි කරන්න කොහොමද කියලා බලමු. මෙන්න පුතේ ඒක තමයි අපි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ. මේ පළමු රූපේ දිහා බලන්න. අරද පළමු රූපේ දිහා බලන්න. දරුව මෙතන තියෙනවා මේ තියෙන්නේ අනාරෝපිත වස්තුවක්. හරි මම මේ අතර මේ ධන ඍණ අතරම ඉලක්කම් ගණන් කරලා තමයි මේ ඇඳලා තියෙන්නේ. මෙතන ධන 6ක් තියෙනවා ඍණ 6ක් තියෙනවා. ඔය ගෝලය අසලට මේ පරිවාරකකින් සම්බන්ධ කරලා තියෙන්නේ මේක යම් ආරෝපිත වස්තුව ළඟට ගේනවා. දැන් ළඟට ගෙනාවු ගමන් මොකද වෙන්නේ? මෙන්න මං අර පන්තිය දෙකට බෙදුවා. ද්විද්‍රව පේරණි. ධන 6ම මේ පැත්තට ආවා. ඍණ 6ම මේ පැත්තට ආවා. ඔන්න පුතේ දැනට අපි මේක පෙරලා වෙන් කරලා ඉවරයි. පෙරලා වෙන් කරලා ආයි මිශ්‍ර කරලා වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මම අර ළමයින්ගේ වැඩේදී මොකද කෙරුවේ? දොර ඇරලා ළමයි ටික එළෙව්වේ. අන්න ඒක තමයි මෙතන දොර ඇරලා එළවනවා වෙනුවට මෙතනදී කරනවා භූගත කරලා නැත්නම් මෙහෙම පොළවට සම්බන්ධ කරනවා. එහෙම සම්බන්ධ කරපුවාම මෙතන තියෙන මේ ඉලෙක්ට්‍රෝන ටික මෙතනින් එළියට යනවා. හොඳට මතක තියාගන්න ගමන් කරන්න පුළුවන් කවුද? ඉලෙක්ට්‍රෝන පමණයි. ගමන් කළ හැකි කවුද? ඉලෙක්ට්‍රෝන පමණයි. එහෙනම් මෙතන තිබිච්ච ඉලෙක්ට්‍රෝන ටික අන්න ළමයි ටික එළියට ගියා වගේ ඉලෙක්ට්‍රෝන ටික එළියට ගියා. ඊට පස්සේ අපි කියන දොර වැහුවානේ නැත්නම් ළමයි ටික ආයි එයි කියලා. අන්න මෙතන තිබිච්ච භූගත සම්බන්ධය දොර ගැහැව්වා. විසන්දි කෙරුවා. දැන් පුතේ ඇතුළේ ඉන්නේ කවුද? අර මැස් ළමයි ටික ඉතුරුනා වගේ දැන් පන්ති ඇතුළේ ඉන්නේ ගෝල ඇතුළේ තියෙන ධන ආරෝපණ විතරයි. ඔබ ගෙන ආපු ධන ආරෝපිත වස්තු එළියට ගෙනියන්න අන්න සංඥායක ඇතුළේ ධන ආරෝපණ විතරක් ඉතුරු වෙනවා. මේක තමයි පුතා ප්‍රේරණ ක්‍රමයේ වස්තුවක් ආරෝපණය කරන ක්‍රමය. ඕකම තව ටිකක් දියුණු ක්‍රමයකට යන්න පුළුවන්. මේ දෙවන රූපේ පෙන්වලා තියෙන විදිහට අනාරෝපිත වස්තු ටිකක් ගාවනවා. සංඥායක වස්තු ටික. දැන් අනාරෝපිත වස්තු ළඟට ගෙන ආපුවාම මෙයාට ද්‍රව ටික කියලා කියන්නේ මේ දෙකලව. ඍණ ආරෝපණ එක පැත්තකටයි ධන ආරෝපණ එක පැත්තකට. දැන් වස්තු දෙකේ දෙපැත්ත තමයි තියෙන්නේ. කොහොමද කියද්දී මේ දෙන්න හිමී අපි ඈත් මෑත් එතකොට මොකද වෙලා තියෙන්නේ? වම් පැත්තේ ගෝලයේ ඍණ ආරෝපණය වැඩි, දකුණු පැත්තේ ගෝලයේ ධන ආරෝපණය වැඩි. එකවර වස්තු දෙකම ආරෝපණය කර ගන්න අපිට හැකියාව ලැබෙනවා. ඕක තමයි ප්‍රේරණ ක්‍රමින් අපි ආරෝපණය කියලා කලකන්නේ. හරි බොහොම සරල දෙයක්. මේක නිකන් මතක තියාගන්න මම අද දවසේ කතා කරන්නේ මේ ආරෝපණවල ගුණ පිළිබඳව. හොඳයි. අපි ඊළඟට සාකච්ඡා කරන්න තියෙන පුතේ විද්‍යුත් බල නැත්නම් ශ්‍රාව රේඛා කියන්නේ මොනවද කියන එකත් ඒ වායේ තියෙන ගුණාංග මොනවද කියන එකත් අපි කතා කරුවා ඉස්සෙල්ලත් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රවලදීත් මේ වගේම දේවල් සාකච්ඡා කරනවායි කියලා. එයාගේ ගුණ විහිදුවාහන මාර්ග බල රේඛාවක් නැත්නම් ශ්‍රාව රේඛාවක් කියලා කලකන. එතකොට මේකදී ශ්‍රාව රේඛාවලදී අපි කතා කරන ක්‍රමවේදය තමයි විදුලි ආරෝපණයක ගුණ විහිදුවාහන මාර්ගය බල එහෙම නැත්නම් ශ්‍රාව රේඛාවක් නම් වී අපි ධන ආරෝපණයක ගමන් මාර්ගය තමයි බල රේඛාවක් කියලා කලකන්නේ. හරි. ඉතින් මේ ඇහින් ක්ලියර් නෑ කියලා කියනවා බුද්ධිකටද හැමෝටමද? තව එක්කෙනෙක් විතර මට කියන්න. සර් පොඩ්ඩක් ක්ලියර් මට නෑ සර්. මේ පොඩ්ඩක් වොයිස් එකපාරට වුනේ. ආ සමහර කනෙක්ෂන් වහලා තියෙනවා. සිග්නල් වල ප්‍රශ්නයක් කියන්නේ දැන් හරිද පුතේ? ටිකක් හරි සර්. මේ ඉස්සල්ලා අර පොඩ්ඩක් වොයිස් අඩු වෙලා එහෙම එකක් වුණා. හරි දැන් මම මේක රෙකෝඩ් එකක් දානවනේ. රෙකෝඩින් එක පොඩ්ඩක් බලන්නකෝ. ඒතර රෙකෝඩින් එක ගැටලුවක් වෙලා නැහැ නේ කොහමද? මම රෙකෝඩ් කරන එකනේ. හරි ආයෙ හගනියන්නේ. විදුලි ආරෝපණයක
ගුණ විහිදුවහන මාර්ගයකට අපි කියනවා බල රේඛාවක් එහෙම නැත්නම් ශ්‍රාව රේඛාවක් කියලා. එහෙනම් ප්‍රශ්නේ තිබු ටග් ගාලා කියන්නේ බොහොම හොඳයි ඈ. හොඳයි. එතකොට පුතේ මේ විදුලි ආරෝපණ වර්ග දෙකක් තියෙනවනේ ධනසාරින කියලා. මේ ධන ආරෝපණයක් ගමන් කරන පාරකට තමයි බල රේඛාවක් කියලා කියන්නේ. එතකොට මේ ඇත්තටම යනවද? අපි හිතනවා ධන ආරෝපණයක් අතහැරියොත් මොකද වෙන්නේ? කොහෙටද යාවි වෙන්නේ? ඒ යන පාරට තමයි අපි ශ්‍රාව රේඛාවක් කියලා කියන්නේ. එහෙනම් ඔබ හිතන්න බලන්න මෙන්න මේ කාරණාව. ධන ආරෝපණිත වස්තුවක් ළඟ ධන ආරෝපණ පොකුරක් විසිකිරුවොත් එයා මෙතනින් එළියට නේද ගමන් කරන්නේ? එහෙනම් ඔන්න එක ගුණයක් තමයි පුතේ මේ ශ්‍රාව රේඛාවල ගුණයක්. ධන ආරෝපණයක් අවටදී ඒ ආරෝපණෙන් ඉවතට තමයි ශ්‍රාව රේඛා ගමන් කෙරෙන්නේ. ඒ වගේම පුතා මෙතන ඍණ ආරෝපණයක් මෙතන තිබ්බොත් ඔබ මේ යමට ධන ආරෝපණ විසිකිරුවොත් ඒ ධන ආරෝපණ එයා වෙතට ඇදලා එන්නේ. එහෙනම් ඍණ ආරෝපණයක් දෙසට තමයි ශ්‍රාව රේඛා තියෙන්නේ. ශ්‍රාව රේඛාවල ගමන් මාර්ගය තියෙන්නේ. ඊළඟට පුතේ විශේෂ කාරණාවක් තියෙනවා. මේ ශ්‍රාව රේඛා ධන ආරෝපණකින් පටන් ගත්තට ඒව අනිවාර්යම ඍණ වලින් ඉවර වෙන්න ඕනේ කියලාවත් ඍණ වලට එන හැමෝම ධන වලින් පටන් ගන්න තියෙන්න ඕනේ කියලාවත් විශේෂ කොන්දේසියක් නැහැ. ධන වලින් ඉවතට යන්න පුළුවන්. හැබැයි මගින් නවතින්න පුළුවන්. ඍණ වලට එන්න පුළුවන්. කොහෙන් හරි මගින් පටන් ගන්න ආවා වෙන්න පුළුවන්. ඔය ගුණ ඔබට සමහරට බහුවට ප්‍රශ්නක දෙකකදී මේ වගේ දේවල් අහන්න ලැබෙවි. ඊළඟ තවත් කාරණාවක් තමයි පුතේ මේ ශ්‍රාව රේඛා එකිනෙක ඡේදනය වෙන්නේ නැහැ. අනාකූල රේඛා වගේ. හරි. මෙන්න ඊළඟ විශේෂ කාරණ මෙතන මෙතන රූප දෙක පොඩක් මාරු වෙලා තියෙන්නේ මේ දරුවා අඳිනකොට ශ්‍රාව රේඛා යම් පෘෂ්ඨයකින් ඉවත් වන්නේ යම් පෘෂ්ඨයකට ළඟා වන්නේ ඒ ඒ පෘෂ්ඨයට ලම්බක වේ. මෙන්න මේ රූපේ තමයි පුතේ එතනට ලැබෙන්න ඕනේ. බලන්න මේ යනකොට යන්නේ එනකොට ළඟා වෙන්නේ මගදී මොනව වුණත් යන්නේ එන්නේ ඒ ඒ පෘෂ්ඨවලට ලම්බකව. ඒක විශේෂ කාරණාවක්. මොකද ඔබට දැන් විභාග ප්‍රශ්නකින් සමහරට අඳින්න මොනව හරි දෙයක් තිබුණොත් මේ ශ්‍රාව රේඛාවල ගමන් මාර්ග අඳින්න කියලා ඔබට මෙහෙම ශ්‍රාව රේඛා තිබුණොත් වැරදි. මොකද මේ ශ්‍රාව රේඛා මෙතන ලම්බක නේද? මෙහෙම යන්න බෑ. මෙහෙම යන්න බෑ. මෙහෙම පුළුවන් ළඟා වෙන්න පුළුවන්. නමුත් මෙතන වැරදි. අන්න ඒවා අපි අවධානය යොමු කරනවා. ඔබේ සමහර බහුවන් ප්‍රශ්නවලදී මේ වගේ දේවල් ඇවිල්ලා තියෙනවා අපි ඉදිරියට කතා කරමු. හොඳයි. ශ්‍රාව රේඛා පුස්තකේ ඉවත් වන්නේ ළඟා වෙන්නේ ලම්බක වේ. මෙන්න මේකද කියන්නේ මොකද්ද? මේ පස්වෙනි කාරණාව තියෙනවා විද්‍යුත් පරිවාහකයක් හරහා විද්‍යුත් ක්ෂේත්‍රයක් තුළදී බල රේඛා පැවතියද සන්නායකයක් වීදව ප්‍රේරණය වන නිසා එය හරහා ශ්‍රාව රේඛා නොපවතී. මොකද්ද පුතේ මේ කියන්නේ? දැන් ඔබ මේ විද්‍යුත් ක්ෂේත්‍රයක් මේ වගේ තහඩු දෙකක් ධන සහ ඍණ විදියට ආරෝපණය කරපුවාම මේ ධන සිට ඍණට ශ්‍රාව රේඛා ගමන් කරනවා. මේක පස්සේ රූපේ එන්න ඕනේ. එතකොට අපි මැදින් පරිවාරක කියලා තිබුණොත් කිසිදු ගැටලුවක් නැහැ. ඒ ආහාර ශ්‍රාව රේඛා යනවා. ඒ වුණාට මැද සන්නායක වස්තුවක් ඔබ තියලා තිබ්බොත් පුතින් මේ ශ්‍රාව රේඛා නිසා මේ විද්‍යුත් ක්ෂේත්‍රය නිසා මේ දෙපැත්ත වීදව ප්‍රේරණ ලක් වෙනවා. මේ පැත්ත ඍණ මේ පැත්ත ධන බවට පත් වෙනවා. එතකොට මේ ධන වලින් පටන් ගන්න ශ්‍රාව රේඛා ඍණ කියලා මේ කෙළවරට යන්න ඕනේ නැහෙනි. එච්චර දුර යන්නේ නැහැ. එයා තමන්ගේ ගමන පුළුවන් තරම් කෙටි මාර්ගයකින් අවසන් කරගන්න. එතකොට මේ ධන සිට දිනට යන. ඒක නිසා ඔබට දකින්න ලැබෙන්නේ මොකද්ද? මේ ගෝලයේ තුලින් ශ්‍රාව රේඛා ගමන් කරුවේ නැහැ. හේතුව මොකද්ද? ඒක සන්නායක ගෝලයක් නිසා. විතර මතක තියාගන්න සන්නායක වස්තුවක් හරහා ශ්‍රාව රේඛා ගමන් ගන්නේ නැහැ. හේතුව මොකද්ද? ඒක වීද්‍රව ප්‍රේරණයට ලක් කරන නිසා. හරි. ඔය ගුණ ටික ඔබ මතක තියාගන්න. අපි ඊට පස්සේ තවත් ಗುಣ කිහිපයක් අද දවසේ කතා කරලා මේක ඉවර කරමු. මේ අපි මේ වගේ දවසක් තියාගමු. ඉතින් මට ඔයාලගේ මේක මේ පාඩම ගැන ගුණතුත් මට තියෙනවනම් මට හවුස් කෙලිප හරි ගෲප් එකකට හරි දාන්න. මේ අඩුපාඩුකම් තියෙනද මොනවද කරන්න ඕනි කියලා සජෙස්ට් කරනවනම්. ඒ වගේම මේ අපි හැමදාම වගේ දැනට බදාත් දවසේ තියාගමු. පැයකට විතර මේ පාඩම කරන්ඩ පොඩ පොඩ කරගෙන යමු. ආරෝපණ සැදෙන අයුර තමයි අපි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ. පුතේ මතක තියාගන්න විශේෂ කාරණාවක්. සන්නායකයකට අපි ආරෝපණයක් ලබා දුන්නහම ඒ ලබා දුන් ආරෝපණය මුළු වස්තුව පුරාම පැතිරෙනවා.
ධන ආරෝපණය දුන්නොත් දුන්නු තැන නෙවෙයි හැම තැනකම ආරෝපණය. හැබැයි පුතේ පරිවාරකයට අපි ආරෝපණයක් ලබා දුන්නොත් ඒ දුන්නු තැන විතරයි ඒ ආරෝපණය රැඳෙන්නේ. මම ඉස්සෙල්ලා සාකච්ඡා කරුවා වලට අර පෑනක් අපි ආරෝපණය කෙරුවා. පුතේ අපි දැන් මේ පෑණි මේ කෙලවර පිරිමැද්දුවා. මේ කෙලවර පිරිමැදලා අපි ආරෝපණයක් ලබා දුන්නොත් පුතේ ඒ ආරෝපණය කියන්නේ මෙන්න මෙතන විතරයි. එතකොට ඔබ කොළ කෑන් ටිකක් ලං කරුවොත් මේ පැත්තට ඇදෙන්නේ නැහැ. මේ පෑණි මේ පැත්තට ඇදෙන්නේ නැහැ. ඇදෙන්නේ මේ ටිකට විතරයි. ඒ කියන්නේ ආරෝපණය දුන්නු තැන විතරයි පුතේ ඒ ආරෝපණය තියෙන්නේ. හැබැයි පරිවාරකයකට එහෙම වුණාට ආරෝපණයකට දුන්නු හැමතැනම ආරෝපණය පැතිරලා පවතිනවා. හොඳයි. සන්නායක ලබා දෙන ආරෝපණ එහි පුෂ්ඨයේ පමණක් රැඳී පවතී. ඔන්න තමයි සුවිශේෂ කාරණාවක්. අපි වස්තුවකට ආරෝපණයක් ලබා දුන්නොත් ඒ වස්තුවේ ආරෝපණය සන්නායකයකට දුන්නා පුතේ දැන් සන්නායක ගෝලයක් වුණා. ඒ ආරෝපණය තියෙන්නේ කොතැනද? මේ මතු පිට පුෂ්ඨයේ පමණයි. අපේ පොතපතවල පුතා මේක ලකුණු කරන්නේ මෙහෙම. හැම තැනකම ඉන්ටර්නෙට් එක බලන පොත්පත්වල බලන මෙහෙම තමයි ලකුණු කරන්නේ. එතකොට මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ තියෙන ආරෝපණ පුෂ්ඨයට එළියෙන්ද කියලා. දැන් මිනිස්සෙක් අපි පොළොව හිටගෙන ඉන්නකොට මන්දින්නේ මෙහෙමනේ. මෙන්න ඔළුව මෙන්න කකුල. පොළොව උඩ. පොළොව මත නෙවෙයි මිනිස්සෙ ඉන්නේ අපි කියන්නේ පොළොව උඩ. ඉතින් ඔළුව කැල්ල තියෙන්නේ පොළොවට උඩ. හැබැයි මේ වැලි ටිකක් ගත්තොත් පොළොව මත තියෙන. අන්නේ එවගේ තමයි ආරෝපණය කරන්නේ මේ ගෝලෙට ඇතුළෙනුත් නෙවෙයි එළියෙනුත් නෙවෙයි මේ පුෂ්ඨයේ මත තමයි පුතේ ආරෝපණය තියෙන්නේ. ඒක නිසා වඩා නිවැරදි මෙන්න මේ ආරෝපණ අඳිනකොට මේ පුෂ්ඨයට ගෑවෙන විදිහට අඳින. එතකොට සන්නායකේ කාරූපණ නැදින්නේ කොතැනද? පුෂ්ඨය මත. ඊළඟ විශේෂ කාරණාවක් තමයි ආරෝපිත තුඩක් සන්නායක තුඩක් ගන්න. මේ තුඩක් අසල පුතේ ආරෝපණ සාන්ද්‍රණය ඉතා විශාල බව හඳුනාගෙන තියෙනවා. ඒවට විවිධ හේතු තියෙනවා. අපි උසස් පෙළ දේවා සාකච්ඡා කරන්න යන්නේ නැහැ. ආරෝපිත උල් කෙලවර හරිනේ ඇහුණානේ සද්දේ. ආරෝපිත උල් කෙලවරක් අසල පවතින වායු අණු එම කෙලවර හා කැටි ආරෝපණයක් ලබා එතනින් ඉවතට විසිරෙනවා. මෙම ආරෝපණ මෙම මෙන ක්‍රියාවලියට අපි ආරෝපණ සුළඟ කියලා කියනවා. මේ මේකේ තියෙන තවත් එක්තරා ඉෆෙක්ට් එකක් මේ කතා කරන්නේ. පුතේ අපි තුඩක් ගත්තොත් මේ වගේ සන්නායකයක් ආරෝපණය කරපුවාම මේ තුඩු අසල ගොඩාක් සාන්ද්‍රණය වැඩි. කුෂ්ඨය තමයි. හැබැයි මෙතන සාන්ද්‍රණය කුෂ්ඨයේ කෙලවරේ ඉතා වැඩි. එම ඔබ හිතන්නේ මේ අපට නිකන් කොහේ පාවි වෙන වායු වාණ අණුවක් මේ ගෑවෙන් එනවා. නිකන් වායු අණුවක් මෙතනට ළඟා වෙනවා. හරිද? මේ ඉන වායු අණුව නිකන් මෙතන ගෑවිච්ච ගමන් මොකද වෙන්නේ? ගෑවිච්ච ගමන් මේ ස්පර්ශ ක්‍රමය අණුව මෙයා ධන ආරෝපණය කරනවා. මේ වායු අණුව මෙතන ආවා. ගෑවිච්ච ගමන් ධන ආරෝපණය කරනවා. දැන් ධන ධන එකට ඉන්න පුළුවන්. ධන ධන ආරෝපණ එකට ඉන්න බෑ. ඒ නිසා ක්ෂණිකව මේ ආරෝපණය මෙතන ඉවතට විසිරලා යනවා. හරි පුතේ ඇහෙනවා මදි කියලා කියනවා මං හිතන්නේ මේ දැන් මේ වෙලාව වෙනකොට සිග්නල් ස්ට්‍රෙන්ත් එක පොඩ්ඩක් අඩු වෙනවා. ඒක හින්දා වෙන්න ඇති. අපි චුට්ටි වෙලාවක් තව විනාඩි 5ක් ඔය විතර කතා කරනම් ගොඩාක් ඇහෙන්නේ නැත්නම් මට කියන්න. දැන් දෙන්නෙක් විතර කියනවනම් මට තේරෙන ඉතින් අප මගේ වැරද්දක් කියලා. නැත්නම් ඔබේ සිග්නල් ස්ට්‍රෙන්ත් එකේ ප්‍රශ්නයක් දැන්නෙත් නෑ. තව කාටද බලන්න ඇහෙනව අඩුද කියලා? සර් ඇහෙනව අඩුයි. තව කාටද පුතේ තව තියෙනවද ප්‍රශ්න? ඇහෙනව අඩුයි කියන්නේ කැඩි කැඩි ඇහෙනවද? නෑ නෑ මේ සර් අර තනින් තන පොඩ්ඩ මේ වොලියුම් එක අඩු වෙලා ඇහෙන පොඩ්ඩ. ආ ඒ මේ වොලියුම් ඇඩ්ජස්ට්මන්ට් එකක් දීලා තියෙයි එකයි. ඔඩිය සෙටින් ෂෝට් ඕ වොලියුම් කියලා එකක් තියෙනවනේ. හරි දැනට ඔහොම යන් මේ ඉන්න පොඩ්ඩ. හොඳයි අපි මේ අන්තිම කොටසත් සාකච්ඡා කරලා ඉන්න පුතා මේ ක්‍රියාවලිය දැන් මම හිතන්නේ බලන්න පුතේ ඇහෙනවද කියලා හොඳයි අපි මේ කතා කරන යමින් හිටියේ මේ ආරෝපිත සුළඟ කියන එකතර පුතේ අනාරෝපිත වායු අණුව මෙතන ඇවිල්ලා වැතුණට පස්සේ මෙතන ඇවිල්ලා වායු අණුව මෙතන ගැරුණට පස්සේ
ඒ වස්තුව ආරෝපණයක් ලැබනවා ඒ නිසා මෙතනින් මේ අංශුව ඉවතට විසුවෙන්න පටන් ගන්නවා එතකොට ඒකත් කියන ආරෝපිත සුලඟක් කියලා මෙතන ගුලඟ නිකන් එන වායුවම කියලා වැඩිච්චකම එයා දන වෙනවා දන දන විකර්ෂණය කරන නිසා මෙතනින් ඉවතට විසුවෙනවා ප්‍රතිපන්දම් සුලක් දැල්ලක් ළඟ මේක තිබ්බොත් මේ සුඩ ඔබට දකින්න ලැබෙනවා මේ වගේ මේක ඉවතට නැමෙනවා ඒ විතරක් නෙමෙයි සමහර ලාට මේ මේ නිමණ්ඩ තරම් හැකියාව තියෙනවා ඔබ පොඩ්ඩක් ඉන්ටර්නෙට් එක සර්ච් කරලා බලන්න ඉලෙක්ට්‍රික් වින්ඩ් කියලා මෙන්න මේ වගේ ඩිමොන්ස්ට්‍රේටර්ස් තියෙනවා අර අපූරු කතාවක් ඉන්නේ අකුණු සන්නායකයෙන් හදලා තියෙන පුතා මේ ක්‍රියාවලිය ගන්න තමයි මේ අකුණු සන්නායකයක් හදලා තියෙන්නේ ඔබ දැකලා තියෙන මේ වගේ උල් කෙලවරවල් සහිතව තමයි අපි හදලා තියෙන්නේ ඇයි මේක උල් කෙලවරවල් හදලා තියෙන්නේ පුතේ සාමාන්‍යයෙන් අපි අකුණක් ගහන්න එනකොට පොළව අපි කියන්නේ උදාසීන තත්ත්වයේ තියෙනවා කියලා මේ විදිහට වායු වලාකුලක් හැදෙනකොට මේ වලාකුල ආරෝපණයක් ලබනවා ඒතර පොළව ඊට විරුද්ධ ආරෝපණයක් ලබනවා එම නිසා මේ සුදු ටික මෙන්න මේ වගේ ඍණ ආරෝපණ සාන්ද්‍රණය වැඩි කරගන්නවා ඉතින් අපිට එන්නේ මේක ආරක්ෂිත බවක් ලැබෙනවා ඒ තමයි අපේ ජී මේ වගේ පොඩි කයක් තියෙනකොට මේ ගහන අකුණක් ඉතා ඉක්මනින් එන්නේ කොතැනටද තමන්ගේ විරුද්ධ ආරෝපණ දෙතර තමයි මේක ඉක්මනින් ළඟා වේගෙන එන්නේ ගමන් කරලා වලාකුලවට ප්‍රදේශීය විද්‍යුත් ක්ෂේත්‍රයේ සැර බව අඩු කරන්නත් හේතුවක් වෙනවා. ඒ කාරණු දෙකම නිසා තමයි අකුණු සන්නායකින් අපි ආරක්ෂිතයි කියලා අපි සැලකන්නේ. හරි. අපි උතහෙනම් අපි අද කොටස මම මෙච්චරේ කතා කරන්න බලාපොරොත්තු වුණේ ඔබට මෙතන පිටු තුනක් කොටසක් අද කතා කරනවා. පිටු හතරක් හරිනේද? හරි. ඔව් පිටු හතරක් ලියාගන්න කිව්වේ මේ පිටු හතර තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන පැයක කාලයක් තුලදී වෙලාව හරි. මම ලබන දවසේ කතා කරන්න මේ ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකයේ මේක ඩිමොන්ස්ට්‍රේටර්ස් කීපයක් තියෙනවා වීඩියෝස් කීපයක් ඒකයි ඊළඟ පුතේ කූලොම්බියම සහ ක්ෂේත්‍ර තීව්‍රතාව කියන පාඩම අපි ලබන සතියේ කතා කරමු ලබන සතියේ මේ පාඩමේ මේ ටික ඔක්කොම වගේ කතා කරන්න ඉඩ තියෙනවා මොකද ගොඩක් තියෙන ගණන් එහෙම හදන්න ගොඩාක් මම වෙලාව ගන්න මෙතඩ් එක පාර විතරක් කියලා දෙන්න හරි පුතේ නම් අපි අද කොටස අවසන් කරමු ඔබට යම් ප්‍රශ්නයක්